අපි දැන් පොඩ්ඩක් රිලැක්ස් කරන්න පුරුදු වෙන්න ඕනේ. දැන් මම භාවනා ක්‍රමයේ හැමතැනම කට්ටිය දැන් මෙතෙක් කියලා භාවනා කරේ නැද්ද පින්වතුනි නං? දැන් පොඩ්ඩක් දැන් ගොඩක් අය නෙමෙයි නේද ඔක්කොම ඉන්නවා ටිකක්. දැන් එහෙම මෙහෙම ඉන්නකොට පොඩ්ඩක් රිලැක්ස් කරන්න පුළුවන් නේද? සනීප පෝස්චර් එකක ඉන්න පුළුවන් නම් හොඳයි. වැඩි අඟ ගැන හිතන්න නැති හොයන්න නැති අපිට බිම ඉඳලා පුරුදුත් නැහැ අපේ ඉන්දියාවේ නම් එහෙමම. එතකොට දැන් මෙහෙම එළියෙන් හොඳට මේ වෙලාවේ ඇහෙන ශබ්ද වලට නෝට් කරන්න පින්වතුනි. අර මං හිතන්නේ ජෙනරේටර් එකේ සද්දයක් ඇහෙනව නේද? ඒක හොඳට අහන්න. එහෙම රිලැක්ස් කරලා හොඳට අහනකොට ෂෝල්ඩර් එක හරියේ බර ගතිය උස්සන් ඉන්න ගතිය නිකන් තේරේ අතරින් ඕනේ. ඔය ඉන්න කුදු ගැහලිටත් කමන්නේ. රිලැක්ස් වෙන්න නිකන් දරදඬු වෙන්න එපා. සනීපෙට ඉඳගන්න. භාවනාවක්ම නෙමෙයි. මේලවර ඇහෙන සද්දේට හොඳට අහුම්කන් දෙන්න පිංවද. මොනවද ඇහෙන්නේ? පොඩි බබෙක්ගේ මොකද සද්දයක් එනවා? ජෙනරේටර් එකේ සද්දේනවා. එහෙම රිලැක්ස් කළා සද්ද වලට හොඳට ඇහුම්කන් දෙනකොට තමන්ට හුස්ම ගන්නවා කියලා දැනේවි. අර ලංග්ස් හුස්ම උඩට ගන්න හැටි. ඒක මේ ආනාපාන සතියෙම නෙමෙයි, නැචරලි එන මොහොතක් වෙනවා. රිලැක්ස් වෙලා ඉන්නකොට තමන්ගේ ඇඟ ගැන අවධානය එනකොට මේ හුස්ම උඩට ගන්නවා පහළට ගන්නවා කියලා. හුස්ම අදින හැටි තමන් නෝට් වෙයි, නෝටිස් වෙයි. අන්නේ ඒ අවධානය නැචරලි එන වෙලාවට, ස්වභාවික වෙන වෙලාවට තමන් මේ මොහොතට ආවා වෙනවා පිංගුතුනි. ඒ කියන්නේ සාපේක්ෂ මොහොතක්, ඒකත් රිලටිව් මොහොතක්. ඒත් ඒක හොඳයි ඒ මට්ටම. එහෙම ඉඳගෙන තමයි දැන් ඔය ඕන වැඩකදී ඔය தත්ත්වය බලන්න ඕනේ, නොටිස් කර කර එනවද කියලා. එහෙම තමයි ඇවිදින්න ඕනේ. එහෙම කරනවා නම් වටිනවා. එතකොට තමන් සෑහෙන හොඳයි. දැන් එළියෙන් බලනවා වගේ තමන්ගේ ඇඟ පොඩ්ඩක් ඉඳන් ඉන්න හැටි. සමහර ජර්සියක් අඳවල ඇති, ජැකට් එකක් අඳවල ඇති, මන්න සිවුරක් පෙරවලා තියෙන්නේ. අර ඒක චුට්ටක් නෝට් කරන්න ඕනේ පිංගොතනේ. එහෙම නෝට් කරනවත් එක්කම සිවුර පෙරවලා තියෙනවා. එහෙම නෝට් කරනවත් එක්කම අර විදියට අර වගේ හිතන්නත් පුළුවන්. අර හයිය ගතිය ධාතු වශයෙන් බැලුවොත් කොහමද මේ මයික් එකේ හයිය, මගේ මේ තියෙන ඇඟේ කියලා කියන හයිය කොටස එකයි. එහෙන් බැලුවම කොච්චර සැහැල්ලුද. කවුරි මට නිග්‍රහ කරලා ගියත් ගාණක් නෑ. කොණ්ඩෙට ගහලා ගියත් මට හිතෙන්නේ නෑ මට ගැහුවා කියලා. කවුරි වැන්ද පිදුවත් හොඳ කිව්වත් ඔය මේ එහෙම මගේ අයිති නැති දෙයටයි ඔය කියන්නේ. ඊට පස්සේ ඇඟේ වතුර වගේ දියාරු වගේ තියෙන එක තැනක පෙන්නනවා බුදුහාඳුරෝ. බුදුහාඳුනේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඒ දියාරු ගතිය දැන් මහා සාගරවල් පවා, මුහුද පවා, ගංගාවල් පවා, ගොඩාක් ජලාශය තිබිලා එක වෙලාවක් බිඳුවක්වත් හොයාගන්න නෑ. ඒක අපි මැණික් ගඟේමත් දකිනවා. එහෙම බලනකොට පින්වතුනි අපේ ඇඟේ තියෙන පොඩි පොඩි ලේ ගමන් කරන ඒවා කොච්චර අනිත්‍යරපත් වෙන්න ඕනේ. එහෙම බලන ක්‍රමයකුත් තියෙනවා. කොහොම හරි මේක මේ වෙලාවේ බලන්න පුළුවන්. ටැප් එකේ යන වතුරද ඇඟේ ඇතුලේ තියෙන ලේ ගමන් කරන වෙසල්ස් වල ඒවද? ඔය දියාරු වතුරක් විතරයි. වතුර කියන්නේ දියාරු තත්වයෙන් තියෙන්නේ. ඒක මම මගේ කියන්න බෑ. ඒතර උෂ්ණත්වය, එළියෙන් තියෙන උෂ්ණත්වයද ඇඟේ තියෙන උෂ්ණත්වයද? ඇඟේ තිබ්බ කියලා මම කියන අදහස ඒක මුලා අදහසක්. දෙකම එකයි. ඒතර වායු හුලං තියෙන ස්වභාවය, අපේ හුස්ම ගන්න හුලඟ, ඒක එළියට යනකොට හොඳටම තේරෙනවා. ඒක අපේ ඇඟ ඇතුලේ වැඩ කරනකොට අපේ කියලා හිතෙනවා. හැබැයි ඒක නිකම්ම හුස්මක්, වායුවක් විතරයි. ඒක අපි මනසෙන් බලන්න ඕනේ ඇතුලේ තියෙන එකයි එළියේ තියෙන එකයි.
මෙහෙම බලනකොට තමන්ගේ නෑ නේද මේක කොටස් කොටස් අයින් කරනකොට හිස් වෙනවා නේද එම ඥාන ලෝක කියලා එන්නේ අදහසක් නේද කියලා තමන්ට පොඩ්ඩක් කල්පනා වෙනකොට මෙහෙම මට හොඳට කල්පනා වුණොත් අවබෝධ වුණොත් නිවන දකින්නවා නේද මගේ හිතේ කිසි දෙයකට ලෝභයක් තියෙන්නේ නෑ නේද ද්වේෂය නැති වෙනවා මෝහය නැති වෙනවා මේක කොච්චර සනීපද මෙහෙම වුණොත් මේ සනීපේ මේ කාම්බරින් කොම කට්ටියට අත් දකින්න ලැබෙන්න ඒගොල්ලන්ගොත් මේ සතුටට කැමති මේ කාම්බරි විතරක් නෙමෙයි මේ බිල්ඩිමේ පිට වටේ ඉන්න සියලු මිනිස්සු හෙලිකොප්ටර් එකක යනවා වගේ මේ ප්‍රින්ස්ටන් ඒරියා එකේ නිව් ජර්සි ස්ටේට් එකේ ගෙවල් වල මේ වෙලාවේ හැමෝම ඉන්නවා අහිංසක මිනිස්සු ඒගොල්ලන්ට මේ සහනය ලැබේවා ඒ වගේම මුළු ඇමරිකාවේම ටෙක්සස් එක එක ප්‍රාන්තවලට හැම ප්‍රාන්තයෙම ඉන්න මිනිස්සු සවුත් ඇමරිකාවල කැනඩාවල සෙන්ට්‍රල් ඇමරිකා ඊට පස්සේ ලංකාවට පුළුවන් ලංකාවේ ඉන්න මිනිස්සු ගම් නියම් ගම් ඉන්දියාවේ ලක්ෂ ගණන් ඉන්නවා මිලියන් ගණන් නේපාල් ටිබෙට් චයිනා රුසියා ඕම රුසියාවේ ඇෆ්ගනිස්තාන් පකිස්තාන් ඊට පස්සේ ඉරාන් ඉරාක් ඕම ඉරාන් ඉරාක් වලින් මෙඩිටරේනියන් එක ඇෆ්‍රිකා යුරෝප් ඉංග්ලන් ඔස්ට්‍රේලියා ජපෑන් ටයිවාන් මුළු මනුෂ්‍ය සංහතියටම මේ උත්තම සාන්තිය ලැබේවා හිතන් ස්පේස් එකේ අභ්‍යවකාශය ඉඳන් බලනවා වගේ මේ පෘථිවියේ ඉන්න හැම මිනිසෙකුටම මේ ලෝභ දෝෂ මොහ නැති වේවා කූඹි වගේ මේ මිනිස්සු සතුට හොයාගෙන ආසයි හැමෝම මේ මිනිස්සු විතරක් නෙමේ සත්ව ලෝකේ සත්තු අමනුෂ්‍යෝ සියලු සත්වෝ බිලියන් ගණන් අමනුෂ්‍යයන් වේතරාණී පදුම අවිච්ඡය දක්වා මනුෂ්‍ය ශරීරයක් ලැබිලා නිවන් මඟ ගමන් කරන ශක්තිය ලැබේවා චතු මහරජික තාවතිම් සතුසිත යාම නිමාතරති ඒගොල්ලන්ගේ ලෝභ දෝෂ මොහ අඩුයි නැත්තටම නැති වෙත් නුරුච සනීපත බ්‍රහ්ම පුරෝහිත බ්‍රහ්ම පාරිසජ්ජ මහා බ්‍රහ්ම වේහප්පල ආබසර අකනිතා බ්‍රහ්ම ලෝකේ ඒ ලෝකවල ලෝභය නැහැ ද්වේෂය නැහැ හැබැයි මෝහය තියෙනවා පින්වතුනි මම කියන අදහසෙන් ඒ බරත් නැති වුණොතින් මේක ධර්මතාවයක් පටිච්ච සමුප්පන්නේ කියන එක තේරුණොතින් ඒ උතුමන් වහන්සේ රහතන් වහන්සේලාට වගේ සම්පූර්ණ මේ සනීපය ඒ උත්තමයන්ලටත් ලැබේවා ඉහළම බ්‍රහ්ම ලෝක ඉඳන් දේව මනුෂ්‍ය පහළම ලෝක දක්වා ස්පේස් එකේ ඉඳන් බලනවා වගේ උඩට පල්ලෙහාට ඒ සියලු සත්‍යයන්ට ලෝභ දෝෂ මොහ දුර වේ අර වෙලාවේ විදර්ශනා කරා පොඩ්ඩක් ඒක මෛත්‍රියට හැරුව සමාධියට විදර්ශනා කරන එක කවදාරි සත්‍යපට්ඨාන සූත්‍රය ඒවා කියවනකොට එම ගලපන්න ඕනේ පින්වතුනි අර මං කියපු විදියට පොඩි වෙලාවක් ඒවා බලලා තමන්ට ගලපලා ඒ හිතේ මෝරණ්ඩ දෙන්න ඕනේ බේක් වෙන්න දෙන්න ඕනේ අදහස එකපාරටම කියව කියව යන්නේ නැහැ හැම එකක්ම නෙමෙයි ඔය කොටස් ටික කමටහනක් වෙන කොටස් ඊට පස්සේ තමයි ඔක මෛත්‍රියට ඔහොම හැරුවේ ඒ සියලු ලෝතලොල සත්‍යයන්ට ඒ ලෝභ දෝෂම දුරු වේවා බ්‍රහ්ම ලෝකින්දන් දේව මනුෂ්‍ය අවිච්ඡය දක්වා ඒ හැම සත්‍යයකටම ලෝභය ද්වේෂය මොහොනි සදාටම නැති වෙන්න
මම පින්වතුන්ලට යම් පොඩි අදිෂ්ඨානයක් කරනවා මේ ලාවේ. ඒ කරන යම් මේක බලන්න ඕනේ පුළුවන් තරම් පොඩ්ඩක් කතා කරන්න නැතුව ඉන්න වෙනවා පින්වතුනි. අද රැයට මොන හරි කෑම කාලා හෙට උදේ වෙනකල් පුළුවන් තරම් කතා නොකර හිටියොත්, මොකද ඒක යම් ශක්තියක් කියමුකෝ හිමාලය පර්වත වලින් කියලා. උන්වහන්සේලා කතා කරන්න ඒ සමාධියව වඩාගෙන ඒ ගිය දේවල් පින්වතුන්ලාගේ මේ ගමනට යම් හයියක් වේවි. ඒ වගේම රාත්‍රී කාලෙත් ඒ ආශිර්වාදය වැඩ කරයි. ඒකට තමන් අද භාවනා කරගෙන හරි පොතපතක් කියවගෙන කෑම ටිකක් අරන් එහෙම හිටියට කමන්නේ නැත්තම් ඒ විතර්ක වුණාම ඒ ශක්තිය ආයේ ආපු තැනට ගිය තැනට, ඒ කියන්නේ ආපු තැනටම ආයයි. ඒක තියාගන්න නම් නිෂ්කලංකව හිටියොත් ඒක තව තමන්ගේ හිතේ ඇඟේ වැඩ කරයි පින්වතුනි.